මේ කෝවි් ධානාවය කොරෝණා වසංගතය ගැන මෙම අවස්ථාවදිී මගේ අදස් පළකරන්නට කියලා. මම මේ වසංගතයේ දෙවනි අද. එකන් නරකම අදියර තමයි දැන් ආරම්භ විලතියෙන්නේ එකන්නේ මේකෙද අස්සාධනය වෙන්නේ පොකුරු මට්ටමින්. හිතිං තනිතනි වනේ පොකුරු මට්ටමින්. අපි දැක්ක පලවෙනි දවසේ තුන්සීයක් දවැනි දවසේ දශයකර කිට ප්‍රමාණයක් මේ විදියට මේ පැතිරයාම දැ මේකට ප්‍රධානම ප්‍රශ්නය හේතුව කොතනින්ද මේ නරත් කර ගත්තය මේක නරත් කරගත්ය අදනෙවෙයි මේ කොවි වසංගතය රටට පැමිණීම තුළ ඇයි අපි හෙම කියන්නේ අපි පැහැදිලිව කිවා ද මේ රට සාගරයක් වටේ තියෙන්ම සාගරය තුො මේක දූපදාම් මේකේ එක තැනයි ඕන වසංගතයක් ඇතුල්වෙන්නට තියන්නේ එක තැනයි. යුරෝපය වගේ එකක මාගවලින් ඇල්ල ගොඩ බමිින් එකට ඉන්න බැෑ. එතුට මේ කරාර කියන්නේ බෝතලයක් නම් බෝතල් කටක් තියන්නේ. ඒක වහගත්ත නං එතකොට අපිට පසංගතය ඉන්නේ හැ. එතකොට මෙතන බැරැද්ද තියෙන්නේ ඒ කට වැැහුවනෑ. දැන් මංහිතන ජනවාරිමාසි විසි නව්වෙනිද. සහ පෙබරවාරි මාසේ පස්ව වනිදා යන දෙදින තුළදුවින් පාර්ලිමේන්ටයේදී අපේක්ෂනායක එවකට හිටුව විපක්ෂනායක වශයෙන් ප්‍රකාශයක් කරා සජිත්පේමදාස ැතිතුමා මේ ගුවන්තොටබල එෝ වහන්න ඒම නැත්තම් ගුවන්තොටබල ගැන දැඩි තීන්දුවක් ගන්න මොක දෙතකොට ලෝකයේ පුරා වසංගතය පැතිරිමින් යනවා කිසිම රටකට මේකින් බේරන්නට බැරිතත්වයක් ඇ නමුත් ඒවා සමච්චලයට ලක්කර එවෙලාද ෞඛ්‍යමත්තුවම මේ පර්ලිමින්තුද ප්‍රශයක් කර. විදේශ සංචාරකින් චීන සංචාරකන්ගේ පැමිණීම අඩාලවෙලා තිබෙන නිසා. රජය ප්‍රතිපත්තිමයක් වශයෙන් යුරෝපයෙන් පැමිණෙන සංචාරකින් ප්‍රවර්ධනය කිරීමට කරලා තින කියෙන. එවිතරක් නෙවෙයි එක්තරා අපේ සමාගම මාර්ගෙන් කෝටි ප්‍රකෝටි ගානක් මුදල් වැෑ කරලා. ලංකාවට ආරාධනය කර සියලුම යුරෝපය සියලුම ලෝකයේ ඉන්න වැසිියන්ට. අපේ රටේ කොරෝනාා නෑ ඒින්ද අපේ රටට එන්න කියලා. එනිසා මේ කොරෝණ වසංගතයේ අපේ රට ආවානෙවෙේ ආරාධනය කරලා ගෙන්න්න ගත්තාව. ඇත්තමගේ. දැම් එන්න මේ වැරදි ප්‍රතිපත්්‍ය වට තමයි මේ කොරුණා වසංගතයේ එන්නේ. එතැද දෙසැම්බර් මාර්තමාසය දොළොස්වෙනිද ම මෙතනම ප්‍රවෘතිපත්සාකච්ජවක් කරලා. මංකිව්ව වහම. මේ ගුවන්තොටබල වහන්න ඒ නත්තන් ගුවන්තොටපොලට කිසිම කොරෝණාව පැතුරුණු රටකින් එන මගන්ට මේකට ඇතුලනට දෙන්නේ පා කියලා. මොකද එහෙම මම කිව්වේ නිකන් එවෙයි. ඒ වෙනකොට ලෝකයේ බොහෝ රටවල්. අති මහත් බෞතරය කොරෝණාව වැරඳුණු රටවල් වල ඉන්න මගන්ට ඒ රටවල් අහනන් කරලා ඉවරයි. අපි කිව්වට ගානක් ගත්තෙත් නැහුවවෙත් නෑ. ඒ අනුව. කිව විදිටම යුරෝපයේ සිට කොරෝනාව ලංකාව ඇතුළට ඇතුලුුණා. ලංකාව ඇතුළට ඇතුළුුණා. දැන් අපි කියන්නේ මේකනවේ පලවෙනි වසංගතය ලෝකයේ මේ කලාපේ පැතුරුුණ. ඒක වසංගතයක් ලංකාට ඇතුලුේ මන්දැන් තමන්ාතරට ගැනම් නිදස් දාසේදී මගේ කාලයේදීනිදස් දාසය අවුද්ධදදි මැලේරයා රෝගය මේ රටින් තුරන් කරා. තුරංකරලා මට එඉ දස්සේදී ඒ සහතිකේ හමුණ ලෝක සෞඛ්‍ය සංවිධානී. නමුත් අපි දන්නවා මේ රටට මේකෙ තවතදුරත් මේ තර්ජනය තියෙනවා. ඒ මොකද ආනායිෙන්ෙක්ක මැලේරයා රෝගය. මේ රටට එන්න මැලේරයා තියන රටවල්ල ඉඳල එන සංචාරකින් හරහා මේ මැලේරියාව ඇතුළවවෙන්න පුළුව ඒමොකද දනශසය හැට තුනේ මේ වගේම මැලේරියාව අපි යටපත් කරගත්තා නමුත් මාස හයකට පස්ස මැලේරියාව ලංකාවටය වසංගත වරූපී. විසාර ගණනාවක් මිය ගියයි වෙලායි. එනිසා මේ තර්යනය තිබුණ නිසා මම ඔය තියෙන වෛද්‍ය මධ්‍යස්ථානය ඉතාමත්ම දියුණු තත්වකට ගැලලා ඉදාවුණ තත්තෙන් ඒකට අවශ්‍ය කාර්ය මණ්ඩල පත් කල්ලා ඒකට අවශ්‍ය නවන උපකරණ කල්ලා ය වෛද්‍ය මධ්‍යස්ථාන අපි හැදේ මැලේරියාවේ රට බේර ගැනීම සඳහා අලුතෙන් එන මැලේරියාව පිටිං එන. ඒ අනුව අපිට පෞ්ගේ කාලෙම පුළුවන්ගුනා මැලේරයා වසංගතය ලංකාවට නැවත නොපැවීම. පසුගේ වතයාවගේ ලංකාවට ඇතුළුන් නෑ මේ පෞ්ග්‍යත් අවුදු හතරදිම මැලේරියාව අපි පාලනය කරගත්තා මේ ගුවන්තොට පල හරා. ඒවගේම මේ කලාපේමාව සස් කියන වසංගතය ඒකත් ලෝකෙ පළවෙනිියෙන්ම ඇතිවුණු වසංගතයක් කොරනාවගේ. නමුත් ලංකාවටාවද නෑ. එතුොර එ්වන් එවන්. ලංකාවටාවද නෑ. මේ නි සංගත ගනාව පෞගිය කාලේ ලෝකපුරා පැතුරුණා. එතොට ලෝකපුර විතරන්නේ ආසියාාව පැතුරුණා සිංගප්පුරුව වහරදාාන්න සිද්දුන. මේසරයටත් වඩා සිංගපපුරුව දැඩිස්ස මේ වුණා චිකන්ගුුණයගේ ඒවා ආවහාම. ඉතාමත්ම ඒවා චීනය මේ ඔකගගේම වසංගත නමු ලංකාවට ඇතුළුන්න. මොකද ලංකාවට ඇතුළලුන් නැති ලංකාවට යමක් පැතිරීමේ ඉතාමත්ම අමාරුෂ. මකද පැතිරෙන නම් පතිරෙන්නේ ගුවන්තුොට බොල හරා. ගුවන්තොට බොල හදිය ක්‍රියාමාර්ගයක් ගත්ත නං ඕනම වසංගතයක් මේරටට පැමිණීම නවත්ත ගත්ත යකි. ඒනිසා මේ තමයි පළවෙන්නම වසංගත රෝගය ලංකාවට ඇතුල්ලුනේ කරෝා. ඒ කොරනාව ඇතුළීමට ප්‍රධානම හේතුව වනේ රජයගත්ත වැරිදි ක්‍රියාමාර්ගය සංචාරකයන්ට ආරාධනා කිරීම. දැන් කොරනාව පැමිණීමට පස්ස ගත් ක්‍රාමාග ො. අපි ලොග් වන් කරන්නේ කියලා කියනකොට හිනාවුුණ පන්දාහක් මැරිිරත්තා යුද්ධට ලොග්වන් නොරපු රටේ පරෝගන් බිසිතුනක් පැමිණීම තුළ මොකරද ලොක්්ඩවන් කරන්නේග. ඒකට සිනාසනා. නමුත් ඒ හැමදාම මොවුන් පාවිච්ච කරේ මොක්ද මේ යුද්ධ දනවා. මොවුන් හිතන්නේ මේක තමයි ලෝකෙතිවන ලොකුම යුද්ධමේ දිනපු. අපි දිනුවේ යුද්ධයක් අපේම රටේ ජනකොට්ටාසයක් එක සදංකල් අපි යුද්ධයක් දිනන්නේ. විියට්නාම යුද්ධේ දිනුවේ. ලෝකේ තියන ප්‍රභාලම බලවත්ම හමුදාවත්ක සරන් කරලා. ලෝක අදිරාජවාදඇත් එක සරන් කරලා. ඒ වෙලාවෙදි ඇමරිකානු හමුදාව දෙවනි ලෝකය උද්දේදී බිමටදාපු බෝම්බවට වඩා ප්‍රමාණයක් මේ බෝම්බ දැම්ම බියට්නාමේට. ඊට වඩා ප්‍රමාණය. එහෙව එච්චර බෝම්බදාලත් කටය පරාජ කරන්න බැරුණන වවිට්නම් ජෑග්‍රාණක ඒ රට අග මැතිවරය මකදකිවිය කරුණාව එයා කිවේ කොරනාවේ කියන්නේ ගෝලිය වසංගතය මේක ගෝලියය ත්‍රස්තවාදය මර්ධනය කිරීම හා සමාන දෙයක් මේක මර්ධනය කිරීම. එනිසා මම මගේ රට යුධමය තත්ත්වයකට පත් කරනවා මේ ගෝලියය ත්‍රස්තවාදයට ඒරේව ඒ එදා ලෝකෙ තියන ප්‍රබලම බලවතාට එරෙහිව සටන් කල ජයගත්ත අග්‍රාමාත්‍යවර ැකිවේ. ග තෙරෙන ගොල්ලන්ගේ විඤ්්‍යානය තියෙන වෙනස. ඒකින්ට තමයි වට්නාමයට මේ මර්ධනය කරන්න පුලන්. දැම් බල තායිවානය සහ හෝන්කෝන් මේ දෙකම අපි වගේ දූපත් රාජ්‍ය ඒගොලො මොකද කරේ ඒගොලි ඉතාමත්ම ඉක්මන්දිනක තන්ගේ ගුවන් තොට ොල් හලා ඒවැයි සියලු සීමකිරීම් කරලා ඒගොල්ලෝ මේ වසංගතය ඒක ඒ රටවල් වලින් මුදා හැරිය. එතකොට අපිට බැවනේමොකදි මේ වසංගතය බැලඳ ගත්තේ. අපි ඒ ක්‍රමවේද අපි පාක්ෂණ කරපු නිසා. අපි ඉතා පහසුවෙන්. කොරෝනාව ලංකාවට පැමිණීමක් වත් නැතුව අපට මේක මිදන්නට තිවුණා. මිදන්නට තිවුුණේ අප ආරම්භයකයේදී ගත්ත ක්‍රියාමාර්ග. දැම් මේක නවත්වන්න බෑ මේක දැන් දිගටම පැතියෙනවා. ැ පසුගිය කාලයේදී අප සෞඛ්‍ය මාත්‍යංශය, අපි දියුණු කරල්ලා තිවුුණ, ඒ සෞඛ්‍ය මාත්‍යංශය හොඳට ක්‍රියා මාර්ගත. මොකදද ප්‍රධානම හේතුව. ම එනකොට තිවුණට වඩා මම මගේ කාලයේදී හදිසි අනතුරු සේවා. එකසිය පනස් නවයක් අලුතේ මං හැදවා. එකසිය පනස් නවයක් තමුණනාසර දන්න එක යිසූ බෙන්ඩ කදන්න කෝටි ප්‍රකෝටි ගානක් වීදමම් කරන. ඒකට වෛදවරු අඩුගාන හතර දෙනෙක් ඕෝන. හෙදියෝ විශාල් සංක්‍යාවක් කෝනේ. ඒ විද්‍යයට සේවක සංක්‍යාවත්ව ඕනේ ඒ සියලු උපකරනත් එක. එදවට ලංකාවේ තිවන ෙන්ටිලේට හ හාරසියයි ම එනකොට තනියෙන් වෙන්ඩිලේට සාර්සිය පනාක් ගැන තිවු. එතොට අටස සේපනාව. ලංකාවේ තමයි අයිසිලට දාපුූ ලෙඩ්ඩුන්ගෙන් සීයට සීයක්ම ලංකාවේ නිරෝගී වුණා. සුවවුණා. ඒකට හේතුවමකද අපිට අවශ්‍ය අයිසිූ ප්‍රමාණේ වෙන්ටිලේට ප්‍රමාණය ලංකාවේ තිබීම නිසා. යුරෝපයේ හැම රටකම තිවුණ සියයට හැත්තෑවයි සයට හැතයි සයට පණයි මේ වගේ ප්‍රතිසත වලින් තමයි අයිසිව ලෙඩුන්. ඒ මොකද ඒගුලන්න නියමිත වෙලාවේදී අයිසියකට ඇතුලන්නට බැරිවුණනා තිවුණ දබදය නිසා. අපි ඒ තදබදේ නැකල්ල දවුණ. නිත්තක රෝගීන් ප්‍රහණ්ඩ ප්‍රවාර්ණය කරන්නට. දැන් ඇදිරි නීතියක් දැම්ම. ඇදිරි නීතිය ඇතුළ රෝගීන්න ප්‍රහණය කරන්න කිසිම ක්‍රමයක්තිවන්නේ. පොදු ප්‍රවාහණසේ ඔක්ම නැවතිලා. දුපත් නස්සයකට යන්න වාහනයක් නෑ.ඒම වහනේ තිවනේ අපේ සුව සැරිය. ඒකට ගල් ගහන්නේ කියපු සුව සැරියේ විතරයි තිවුණේ. ඒ සුවසැරිය හින්ද තමයි. ඉතුරු ටික ජවිත බේර ගන්නට පුළුවන් ගන නියමිත වෙලාවට රෝහලටඒ රෝගියාව ගනය නිසා.ඉති එතකොට අද මේකට ප්‍රධාන හේතුව මොකද මේ අලුත් පියවර ගන්න. මේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම තුළ. මේ මැතිවරණයට පුළුවන් තරා රජය බලපෑම් කලා මේ මැතිවරනන්නේ පවත්ත ගැනට ඔවුන්ට අවශ්‍ය වන කරණාව මර්ධනය කිරීම නෙවෙයි බලය සුරක්ෂිත කර ගන. ඔවුන් දන්නවා මේ ඔවුන් හිතනවා මේක පහුවන්න පහුවන්න ඔවුන්ට අවාසී කිය. එඒනිසා ඔුන් ම ක්න් දිනක කොරෝුණාවක්යෙන් කොච්චර මැරුණුත් කමන්නන්නෑ අපිට බලයත අහවුරුරගෙන ඊට පස්සේ වක් කරමය කියෙන මතේ හිටියේ. එතකට ඒ අනුව මැතිවරණ ප්‍රකාශ්යට පත්න මැතිවන්න කොමිසම දිින් දිගටම මේ පිළිබඳව ඉතාමත්ව සබුද්ධිකව මතිහා බලලා තීන්දුගන්න හිටිය. අවසානයේදී ආවා තර්ජනය මැතින්න දින ප්‍රශයටට පත් කොුත් මැතිවන්න කොිසම. ජනාධපති බලතල පාවිච්චි කල්ල මැතිවන්න දිනේ ප්‍රකාශයට පත් කරුවා කියලා. ඒනුව ඇැතිවන්නට කොමිසන්ට සිදුවුණනා බලකිරීමට බලකිරීමට ලක්වුණනා මැතිවන්න දිනේ ප්‍රකාශය කිරීම. ඒ අනුව තමයි මේ මැතිවන පකාක් දැ මතිවරන්න මේ වගේ රටක ප්‍රකාශ කරලා මේ මීතරයක් දුර හිතීම. එතකොට මාස් සියල්ලම මාස්දාලා ඒවට සභාගවීම. අනිකුත් ආරක්ෂි ක පියවරගැීමින් ඒවා සිදුවෙන් නෑමේ වගේ රටවල්ල. දැම් මොකද වෙලා දන්න ම හන ජතිප අග මැති. යන ප්‍රැසීීමමොවත් ඔය ඔය කියන ඔය කියන සෞඛ්‍ය නීතිරීති සිද වනාද නෑ ඔක්ක මුල්ලංග නෙවුණා. ඒක ඒක තමයි සිදුවේ. එයටවට මැතිවරණත් සමක මේරටේ මිනිස්සුන්ගේ මනස ඉතාමත්ම ලිහිල් වුුණා. මුළු සමාජයේම ලිල්ලුුණා කොරෝුණ වසංගතයේ දයානවෙයි මැතිවරණයට යනවා මැතිවරණයේදී. අර නීතිරීදි මොනාක්කත්තයාත්මක වුන්නෑ. මෙන්න මේ මානසිකත්වය ඒත් විතරක්නවේ රාජ්‍ය තන්ත්‍රයට. ඒ සෞදක්්‍ය මාත්‍යන් සියටුව එකට බැලපෑවා මොකද මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම තුළ. ඒ මැතිවරණය තුළ හැමෝම මැතිවරණයට දුවනවා. ඒනිසා සෞඛ්‍ය මාත්‍යන්ශයත් පොඩක් ඔය විවේකි වුණා රිලෙක්ස්සුනා. මේක තමයි එක හේතුවක් මේ වසංගතය නැවත පැමිණීමට. ඉති එනිසා අද ඒ වසංගතය පැමිල්ලතියවා මේ වහාම මේ වසගතයෙන් අපි මිදන්නට ඕනේ. ඒම නැත්තං අපේ රටට අපිට කුමක් වේද කිය දන්න නෑ. එනිසා ප්‍රමුක්ඛතාවේ පලවෙනිියක දාලා මේ සදා තීන්දු තීරුන් මේ වලයාාවවත් නිරරි තීන්දු තීරු අරගෙන මේකන දෙන්න. එන්සා ම ඉල්ලා හිටිනො රජයට මෙතන්දී වෛද්‍ය මතයසා සෞඛ්‍ය මතයට ප්‍රමුඛතාවේ දෙන්න. අනිත් මතවලට නිවෙ දේශපාල මතවලටවත් වෙනත් කණ්ඩායම් වල මත නෙවෙයි වෛද්‍යසා සෞඛ්‍ය මතයට මූලිකත්වය දීලා. ඒ උපදෙස් පෙළි පැදලා මේකට ක්‍රියාත්මක වඋුණොත්ක ොඩි අපි බේගන්නට පුලුවන්යි. ඒහම නැත්තන් විශාල කේදවාචිකයක් වෙන්නට පුළුවන්. එනිසා අපි ඉල්ලා හිට රජයට වහාම මේ පිළිබඳව නිසි පියවර සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳ විශේසක්ඥෙන් ඉන්වා ලෝක සෞඛ්‍ය සංගිධානය පූුණු කරපු විසේසක්ඥ බයිදරු දෙන්නෙක් ඉන්නවා මේ වසංගතරූග මර්ධනය කිරීමට එක්කනාගෙන් වී වැඩගන්න ටිකක්කරි. අනිත් එක්කෙනගෙන් වැඩගන්න මන මංතිෙන වහම ඒ කට්ටියවත් අරගෙන ත්‍රියා කරන්න. ඩෙංගි සංගතයෙන් අපි එලියට ආපු වෙලාවේ මමේ දෙන්නවම සම්පූර්යම මං පාවිච්චි කර තවස් ලෝක සෞඛ්‍ය සංගිධානයෙන් ඉල්ලගත්ත තවත් හතර දෙනෙ විශේෂසඥයෝ මේ වසංගත පාලනය කිරීමට ඒ හතර දෙනයි මේ දෙන්නයි හය දෙෙනාව දාළ තමයි. අපි ඩෙංජි වසංගතය ඇත්තරම අපි නැතිකර ගත්තේ ඒකන්දම ලෝක සෞඛ්‍ය සංිධානය අපට ප්‍රසංසා කරල්ලෙ ව්වා. ක කිසිම රටක් මේ තරම් ඉක්මන්ට වසංග තත්යඇගේ මිදිල නහැයිල. එනිසා අපි කියනව රජයට දේශපාලනය පැත්ත කර දාලා. මේ අපි හැමෝගෙම ජීවිතවලට තයර තර්දිනැක් ලෙ සලකල මේ පිරිිබඳව ක්‍රියා කරන්න කියලා බොමිසු. ප්‍රශ්නම ගෘත්තියෙනවා. මේවාගේ වීඩියෝ දිනපතා නරපන්න අප එච්චර ලක සබ්ට්‍රයිප් කරන්න.